मेम वीडियो अभवतने रॉबर्ट टी कियोसाकी धन्यवाद पिया दिलिंद पिया ग्रांते हि पस्वन परिच्छेदय बदु इतिहास हा समागम हि बालय पिलिबंदव मेम परिच्छेदे अतुलत वेनवा පස්වන පරිච්ඡේදය බදු ඉතිහාසය හා සමාගම් හි බලය පාසල් වීදී රොබින් හුඩ් හා ඔහුගේ සහචරයන් පිළිබඳව අපට කියා දුනි මගේ පාසල් ගුරුවරයා ඔහුව දුටුවේ කෙවින් කොස්නස් වැනි ප්‍රේමණීය වීරයෙකු ලෙසිනි එනම් ධනවතුන්ගේ දේ සොරාගෙන දිලින්දන්ට බෙදා දුන් වීරයෙකු ලෙසිනි නමුත් මගේ ධනවත් පියා සමවිටම රොබින් හුඩ්ව දුටුවේ रॉबिन हुड के कथापुवत दैन अतीतेट गोसिनी नमुत ओहुगे अनुगामिकयो तवमत अप अतर वेसेती दुप्पतुन वेनुवेन धनवतुन्ट सल्लेवियदम करन्न बैरी ऐ हो दिलिंदन्गे जीवित यहपत करन्न धनवतुन वैडिपुर बदु गेवी युतुय यनुवेन निबदवम अदहांस इदिरिपत वन्ने मेम रॉबिन हुड संकल्पे हेतुवेनि धनवतुन्गेन गेन दिलिंदन अतर बेदा दीमी मेम रॉबिन हुड संप्रदायट दिलिंदन हा मध्यम पांतिकियन बहु अलुम करन्ने धनवतुन केरेहिवो सियुम ईर्ष्यावग्द पदनम करगानेमिनी नमुत वडान बदुगेवीम वलट लक्वन्ने धनवतुन नोव मध्यम पांतिकियन वे ए आदायम नोमेतिव नायट मिलदी गनीम किरीमेनी एहेइन बदुगेवीमे यथार्थ्य देस बलद्दी दिलिंदन सदहा गेवन्ने धनवतुन नोव मध्यम पांतिकियन वे विशेषेन्म इहल मध्यम पांतिकियो मेसे गेवती සියල්ල සිදුවන අන්දම නිවර්දිය වටහා ගැනීමට ඉතිහාසාත්මක ආකල්ප දෙස බැලීමට සිදුවේ. ඒ සඳහා බදු ඉතිහාසය වැදගත් වේ. මගේ උගත් පියා අධ්‍යාපනයේ ඉතිහාසය පිළිබඳව විශේෂ හා දැනුමක් තිබුණද බදු ඉතිහාසය නිවර්දිව දැන සිටියේ ධනවත් පියාය. මට සහ මයික්ට බදු ඉතිහාසය විස්තර කර දුන් ධනවත් පියාගේ අදහසට අනුව විශේෂයෙන්ම මුල් බ්‍රිතාන්‍ය හා ඇමරිකාවේ බදු අය කිරීමක් සිදු නොවිය. ඉඳ හිටක යුදමය තත්ත්වයක් මත පමනක් ඔවුන්ට බදු ගෙවීමට සිදු වූයේය. එනම් එම රටවල රජ හෝ ජනාධිපතිවරයා යුදමය සඳහා ආදායමක් ලෙස බද්දක් ගෙවිය යුතු බව වරින් වර නිවේදනය කළේය. ඒ අනුව මුල් වරට බ්‍රිතාන්‍ය 1779 දී හා 1816 දක්වා කාලයේදී නැපෝලියන්ගේ හමුදාව සමග යුද වැදීමට බදු අය කෙරුණි. එමෙන්ම ඇමරිකාව 1861 සිට 1865 දක්වා කාලයේදී පැවති සිවිල් යුද්ධ හේතුවෙන් බදු අය කළේය. බ්‍රිතාන්‍ය මහජනතාවගෙන් නිත්‍ය බදු අය කර ගැනීමක් ලෙසින් ආදායම් බද්ධ පානවනු ලැබුවේ 1874දී. 1913 දී ඇමරිකානු ව්‍යවස්ථාවෙහි 16 වන සංශෝධනයේ ලෙසින් ස්ථිර ආදායම් බද්ධක් පැනවුණු නමුත් වරක ඇමරිකානු බදු විරෝධී සන්නක පවා යෙදුණි. එම සිද්ධිය ඇති වූයේ තේපැන් සංග්‍රහය සඳහා බද්ධක් පැනවීමෙනි. එනම් බොස්ටන් වරාහි පැවති තේපැන් සාද සඳහා බදු අය කිරීමෙන් උද්ගත වූ විරෝධතාව ප්‍රකට විප්ලවීය යුද්ධයෙහි ආරම්භක ගිනිසිලුවද විය. කෙසේ හෝ නිත්‍ය ආදායම් බද්ධයන සංකල්පය ඇමරිකාව හා බ්‍රිතාන්‍ය හඳුන්වා දී දැන් වසර 50ක් ඉක්මවා ගොසිනි. මෙම බදු ක්‍රම දෙක ක්‍රියාත්මක වූයේ ධනවතුන්ට පමණක්ම බවට සාක්ෂි ඉදිරිපත් නොවේ. නමුත් බදු අය කිරීමේ සංකල්පය වඩාත්ම ජනප්‍රිය වූයේ ධනවතුන්ගෙන් ගෙන දිලින්දන්ට බෙදා දීමේ ක්‍රමයක් ලෙසිනි. මේ දිනිඳු හා මධ්‍යම පාන්තිකයන් දුටුවේ ධනවතුන්ට දඬුවම් ලබා දීමේ ක්‍රමයක් ලෙසිනි. එම පදනම මත හිටගෙන දිනිඳු හා මධ්‍යම පාන්තිකයෝ ඒ නීතියට අනුගත කිරීමට ඡන්දය ලබා දුන්හ. නමුත් ඒ ධනවතුන්ට සේම තමාට දඬුවමක් වූ බව දිනිඳු හා මධ්‍යම පාන්තිකයෝ දැන නොසිරියහ. බදු අය කිරීමෙන් පසුව රජයේ මුදල්වල රසය වැටීමෙන් ඒ සඳහා රුචිය වර්ධනය වූ බව ධනවත් පියාගේ අදහසයි. ඔයාලගේ තාත්තායි මායි උන්නේ සහ මුලින්ම ප්‍රතිවිරුද්ධ දිශාවල. ඔහු රජයේ නිලධාරියෙක්. මං ධනවාදියෙක්. දෙදෙනාට මුදල් ලැබුණා. ඒත් අපේ සාර්ථකත්වය මැනීමට සිදුවන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ක්‍රමවලට. ඔහුට මුදල් වියදම් ඔයාලගේ තාත්තායි මායි උන්නේ සහ මුලින්ම ප්‍රතිවිරුද්ධ දිශාවල. ඔහු රජයේ නිලධාරියෙක්. මං ධනවාදියෙක්.
දෙදෙනාටම මුදල් ලැබුණා. ඒත් අපේ සාර්ථකත්වයේ මැනීමට සිදුවන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ක්‍රමවලට. ඔහුට මුදල් වියදම් කර පුද්ගලයන්ම කුලියට ගැනීමේ හැකියාව තිබුණා. එවිට ඔහුගේ ආයතන විශාල වෙනවා. රජයේ ඒ විදිහේ විශාල ආයතනවලට බොහෝ ගරු කළා. මගේ ක්‍රමය ඊට වඩා වෙනස්. මං කුලියට ගත්තේ අඩු පිරිසක්. ඒ හින්දා ගෙවීමට සිදු වූයේද අඩුවෙන්. මාව අගය කළේ මගේ ආයෝජකයන්. ඒ හින්දායි මට රජයේ නිලධාරීන්ගේ අගය නොතේරෙන්නේ. එයාලයි මායි අතර අරමුණුවල පැහැදිලි වෙනසක් දකින්නට තිබුණා. රජයේ නිලධාරීන් තමගේ ආයතන විශාල කර ගෞරව ලැබීමට බොහෝ සේවකයන් බඳවා ගැනීමෙන් සිද්ධ වුණේ කුමක්ද? ඒ අයව නඩත්තු කරන්න විශාල බද මුදලක් අවශ්‍ය වීම නෙමෙයිද? ධනවත් පියා අපිට විග්‍රහ කර දුන්නේය. මගේ ධනවත් පියාගේ අදහස ඒට ප්‍රතිවිරුද්ධය. ඔහු පවසන්නේ රජයක් සම විටම තම ජනතාවට උදව් කළ යුතු බවයි. එහෙන් ඔහු ජෝන් එෆ් කෙනඩිට බෙහෙවින් ආදරය කළේය. ඔහුගේ පීස් කෝපරේෂන් නම් සංකල්පයේ හේතුවෙනි. ඔහුගේ මව හා පියා එහි සේවය කළ අතර පීස් කෝපරේෂන් ස්වේච්ඡා පුහුණු කරන්නන් ලෙසින් මැලේසියා, තායිලන්තයට හා පිලිපීනයටද ගියහ. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හා පීස් කෝප්ස් හි සේවය කරද්දී අතිරේක ආධාර මුදල් ලැබීමෙන් ඔහුගේ මූල්‍යමය ඇස්තමේන්තු ඉහළ යාම ගැන වඩාත් සතුටටපත් වූයේ තමාට තවත් බොහෝ පුද්ගලයන්ට උදව් කිරීමට හැකිවීමෙනි. වයස අවුරුදු 10 පමණ මට මගේ පියවරුන් දෙදෙනාගෙන් අසන්නට ලැබුණේ ප්‍රතිවිරුද්ධ අදහස් දෙකකි. ධනවත් පියා සම විටම කීවේ රජයේ සේවකයන් යනු කම්මැලි හොරු පිරිසක් බවයි. මගේ දිලිඳු පියා කීවේ ධනවතුන් යනු මසුරු තක්කඩියන් පිරිසක් බව හා ඔවුන්ගෙන් තවත් වැඩිපුර බදු අය කළ යුතු බවයි. දෙදෙනාටම ඒ සනාථ කිරීමට අගනා කරුණු විය. දිලිඳු උගත් පියා කීවේ නගරයේ සිටින ධනවතුන්ට සේවය කිරීම අසීරු බවයි. ධනවත් පියා කීවේ නගරයේ රජයේ නිලධාරීන් සමග කිසිවක්ම කිරීමට අමාරු බවයි. මේන් කුමක් පිළිගන්නදයි නොදැන මම අසීරුවට පත්වීමි. බදු ඉතිහාසය අධ්‍යයනය කරද්දී ඔබට අලුත් ආකල්පයක් ද හඳුනා ගැනීමට හැකිවේ. මන්ද කවුරුත් බදු අය කිරීමේ මාර්ගයසේ සලකන්නේ ධනවතුන්ගේ ධනිය දිලින්දන්ගේ යහපතේ දේම වූවද එම රොබින් හුඩ් න්‍යාය එහිදී ක්‍රියාත්මක නොවන බව හඳුනා ගැනීමයි. එනම් මධ්‍යම පාන්තිකයන්ගේද බදු අය කිරීමක් සිදුවේ. අනෙක් පැත්තෙන් ධනවතුන් මෙහිදී අලුත් ව්‍යවස්ථාවක් හඳුනා ගනී. මන්ද ධනවතුන් තම සමාගමෙහි ස්වභාවය, ඒ නැවක්සේ පදවාගෙන යා යුතු දිශාව, වත්කම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු මාර්ග, ගති යුතු අවධානමේ තරම දනි. එහෙන් මූල්‍යමය අර්බුදයකින් තොරව ඉදිරියට යෑමට ඔවුහු දනිති. තවද මධ්‍යම පාන්තිකයෙකුසේ හිතුමතේ මිලදී ගැනීම කර අසීරුවට පත්වීමද ධනවතෙකු අතින් සිදු නොවේ. ධනවතෙකුගේ මූල්‍යමය හැසිරවීම පහත දැක්වේ. සමාගමක නීතිමය ව්‍යුහය මගින් දිලිඳු හා මධ්‍යම පාන්තිකයන්ට ඉහලින් කටයුතු කිරීමේ බොහෝ අවස්ථාවන් ධනවතුන්ට හිමිවේ. මගේ පියවරුන් දෙදෙනාගේ ඉගැන්වීම් වලට අනුව එකෙකු සමාජවාදියෙකු හා අනෙකා ධනවාදියෙකු ලෙසින් මම අවබෝධ කරගතිමි. මම වහාම ධනවාදියාගේ දර්ශනය හඳුනා ගැනීමට උනන්දු වූයේ එමගින් මූල්‍යමය හැඟීම් හා අවබෝධයක් මට හිමිවීමෙනි. සමාජවාදියා පිළිබඳව මට හැඟුණේ මූල්‍යමය අවබෝධයක් නැතිවීමෙන් දඬුවම් විඳුණේ කලෙසිනි. එහෙයින් ධනවතුන්ගෙන් කෙතරම් මුදල් ලබා ගත්තද ඒ පරදවා ජයග්‍රාහී ස්වරූපයකට පත්වීමේ බිය ඔහු දනිති. එහි ප්‍රතිඵලය වන්නේ අවසානයේදී බදු ගෙවීමට මධ්‍යම පාන්තිකයන්ටම සිදුවීමය. ඒට හේතු වන්නේ පාසලේදී නොගන්වෝද මුදලෙහි බලය ධනවතුන් බුද්ධිමත්ව අවබෝධ කරගෙන තිබීම. ධනවතුන් මූල්‍යමය කරුණු පිළිබඳව මෙතරම් බුද්ධිමත් වූයේ කෙසේද? ධනවතුන්ගෙන් අයකර ගැනීමේ න්‍යාය මත බදු ක්‍රියාත්මක වූ විටදී රජයට මුදල් ගලා ඒමට පටන් ගනී. මුලදී ඒ සම්බන්ධයෙන් මහජනයා දැඩිව සතුටට පත්වේ. මන්ද ධනවතුන්ගේ මුදල් රජයේ සේවකයන්ගේ අතට පත්වීමයි. එම මුදලින් රජයේ සේවකයන්ගේ ප්‍රමාණය හා විශ්‍රාම වැටුපි. ඒ සමගම එම මුදල යළිත් තම කම්හල්වලට කොන්ත්‍රාත් ලැබීමෙන් ධනවතුන්ගේ අතටම පත්වේ. රජයට මුදල් කන්දරාවක් හිමි වූවද මුල්‍යමය කළමනාකරණය දුර්වලත්වයට පත්වේ. මුදල් සංසරණයක් සිදු නොවේ. රජයේ නිලධාරීන්ට අතිරේක මුදලක් ළඟ තබා ගැනීමට නොහැකිය. වෙන්කල ප්‍රතිපාදන පමණක්ම භාවිතා කළ යුතු අතර අතිරේක වැය කිරීම මීළඟට ආයවැයට වෙන් කර තිබේ. එහෙයින් කාර්යක්ෂමතාවය අපතේයයි. අනෙක් පැත්තෙන් බැලුවහොතින් ව්‍යාපාරිකයන්ට අතිරේක මුදල් යොදමින් වඩාත් කාර්යක්ෂම වීමට හැකිය. අවසානයේදී ඔහු වැඩි ප්‍රතිලාභ ලබති. එමෙන්ම තමාට හැකි දේ හඳුනා ගැනීමටද ඒ අවස්ථාවකි. කාර්යක්ෂමතාවේ දුර්වලත්වයට පත්වෙද්දී රජයේ වියදම් ක්‍රමයෙන් ඉහළයයි. එය තවත් බදු මුදල් අය කිරීමේ අවශ්‍යතාවයක් උදා කෙරේ.
ඒ ප්‍රතිපලය වන්නේ ධනවතුන්ගෙන් අය කර ගැනීමේ ක්‍රමය ක්‍රමයෙන් මධ්‍යම පාන්තිකයන් හා දිලින්දන් අතරට ද යෑමයි. බදු ගෙවන්නේ ධනවතුන්ගේ බදු අය කිරීමේ අගය කළ මධ්‍යම හා දිලින්දු මිනිසුන්මය. ධනවාදයේ කොතම මූල්‍යමය අවබෝධයේ ඉතා සූක්ෂම අන්දමින් විවිධ පැනයම් සඳහාද උපයෝගී කරගනි. එමගින් සමාගම් ආරක්ෂා කරගනි. සමාගම් විසින් ධනපතියව සුරකි. ව්‍යාපාරයන්හි යෙදෙන බොහෝමයක්ම සමාගම් නොවරබන්නේ එහි යථාර්ථය අවබෝධ නොවීමෙනි. සමාගමක් යනු ලිපි ගොනුවකි. ඒ නීතිමය ලියවිලි රැසක්ම වෙති. ඒවා සියල්ලම දක්ෂ නීතිමේදීන් විසින් සකස් කළ ඒවා වන අතර එවන් සමාගමක් රජය පිළිගන්නේද තමාගේම බලයලත් ඒජන්සියක් ලෙසිනි. එහෙයින් සමාගමක් යනු විශාල ගොන්නගිල්ලක් මත ලොකු නම සඳහන් කිරීමක් පමණක්ම නොවන බවද ඔබට වැටහේ. එය සහ මුලින්ම නීති පද්ධතියකින් ආරක්ෂා කළ දෙයකි. එමගින් ධනවතුන්ගේ ධනය නැවත වතාවක් ආරක්ෂා කර දීමක් වේ. සමාගමක් ජනප්‍රියත්වයට පත්වීමද එහි හිමිකරුවන්ගේ ධනයට ආරක්ෂාවක් සැපීමකි. ආදායම් බදු ගෙවීමට සමාගමකට සිදු වූවද ඒ පෞද්ගලිකවම ආදායම් බදු ගෙවන අනුපාතයට අඩුවෙනි. ඇතැම් ගෙවීම්ද බදු නිදහස් වීම සඳහා හේතු වේ. එයද ධනවාදියා බදු වලින් නිදහස් කිරීමකි. ඇති හා නැති අය අතර වූ මෙම යුද්ධය වසර ගණනක් පුරාම පැවතුණකි. නිති සම්පාදනය වූ සෑම කලකම සෑම තැනකම මෙම යුද්ධය පවතී. ඒ ඉදිරියටද එසේමය. මේ සමවිටම් පරදීන්නේ නිලතත්වයට පත් නොවුවන් වේ. ඔවුන් සෑම දිනයකදීම හිමිදිරියම රැකියාවර ගොස් බදු ගෙවනු ඇත. එහෙයින් සමවිටම ධනවතුන් කරන ක්‍රීඩාව අධ්‍යනය කළහොත් සිසු පුද්ගලයන්ටද එම ක්‍රීඩාවේ සෙල්ලම් කළ හැකිය. ඒ සාමාන්‍ය මිනිසුන්ද මුල්‍යම ස්වාධීනත්වයකට පත්වීමකි. මාපියන්තම දරුවන්ට පන්සල් අධ්‍යාපනය ලැබ ආරක්ෂාකාරී කදිම රැකියාවක් ලැබීමට නිබඳවම අවවාද කරද්දී ඇතෙමෙක් එයට එරෙහිව සිතන්නේ එහෙයිනි. සාමාන්‍ය ඇමරිකානුවෙකු තමාගේ බදු මුදල් ලබා ගැනීම සඳහා රජය වෙනුවෙන් මාස 5ක හෝ 6ක් සේවය කරයි. මේද මා දකින්නේ දීර්ඝ කාලයක් ලෙසිනි. මන්ද වඩාත් වෙහෙසි ඔහු රජයට සේවය කරද්දී වඩාත් බදු ගෙවීමට සිදුවේ. ධනවතුන්ගෙන් අයකර ගැනීම යන අදහස සාමාන්‍ය මිනිසුන් වෙතට පාරවලල්ලක්සේ නැවත ඇදී ඒමක් ගැන මා නිතරම සදහන් කරන්නේ එහෙයිනි. දිලිඳු හා මධ්‍යම පාන්තිකයන් සම්විතම උත්සාහ කරන්නේ ධනවතුන්ට දඬුවම් කිරීමටය. නමුත් ඔවුන් සියුම්ව ඒට යටත් නොවි ප්‍රතිචාර දැක්වීමක් සිදු කෙරේ. ධනවතුන්ට ධනය බලයසෙම ඕනෑම දෙයක් වෙනස් කිරීමේ හැඟීමක්ද වෙති. ඔවුන් තම කාර්යාලයේ ඔහි හිඳගෙන සිට ස්ව කැමැත්තෙන්ම වැඩිපුර බදු ගෙවීමක් සිදු නොකෙරේ. ඔවුන් තම බදු කරදර අවම කර ගැනීමේ මාර්ග පිළිබඳව විමසීමක් කරනු ඇත. දක්ෂ නීතිවේදීන් හා ගණකාධිකාරීවරුන්ව කුලියටගෙන වඩාත් පහසු බදු ක්‍රම සකස් කර ගැනීමට දේශපාලනඥයන්ව පෙළඹවීමේ උපක්‍රම යොදති. සියල්ල වෙනස් කිරීමේ බලය හා උත්සාහය ධනවතුන්ට හිමි වේ. උදාහරණයක් ලෙසින් ඇමරිකාවේ බදු නීතිය මගින් බදු වලින් ආරක්ෂා වීමේ ක්‍රමයක් සපයා තිබේ. ඒ සමවිටම විවෘත වූවද එයින් උපරිම ප්‍රයෝජන ලබන්නේ ධනවතුන්ය. එනම් එරට දේශීය ආදායම් නීති යටතේ යම් සුකෝපභෝගී දේපලක් හුවමාරු ක්‍රම යටතේ අලෙවි කරද්දී ඒ සඳහා වූ බදු පමා කිරීමේ අවසරයක් හිමි වේ. ඒ සාමාන්‍ය මිනිසුන්ට අවබෝධයක් නොවේ. මේ අයුරෙන්ම ඕනෑම රටක බදු සහන ලැබීමේ මාර්ග නීතියෙන්ම සකස් වී ඇති අතර එහි ප්‍රතිලාභය ලබන්නේ ධනවතුන්ම පමණි. දිනිඳු හා මධ්‍යම පාන්තිකයන්ට මෙම සම්පත් හිමි නොවේ. ඔවුන් රජයට තම රුධිරය ඇද ගැනීමට ඉඩදී බලා සිටි. ඇතැම් පුද්ගලයන් රජයට ඇති බිය හා අනවබෝධයෙන් වැඩිපුර බොදු ගෙවීමක් සිදු කෙරේ. මගේ මිතුරෙකුගේ ව්‍යාපාරයක් බිඳ වැටි විනාශ වී ගියේද නිවරදිව බදු ගෙවීමේ උපක්‍රමය හඳුනා නොගැනීමෙනි. තවද මගේ දිනඳු පියා තමා ගෙවන ලද බදු ගැන නොවිසිලිමත් වූයේ ඒ සේවයක්සේ සලකමිනි. නමුත් ධනවත් පියා බදු ගෙව්වේ මනවින්ම ඒ පිළිබඳව සොයා බැලීමෙනි. ධනවත් වීමේ රහසද එයයි. ධනවත් පියාගෙන් මා ලද පළමු අභ්‍යාසය ඔබට මතක ඇතැයි සිතමි. නව හැවිරිදිව සිටියදී මාවරුන් කතා කරන්නට සුදුසු මාතෘකාවක් සොයා ගන්නා තෙක් හිඳගෙන සිටීමට මට සිදු විය. මම පැය ගණනක් ඔහුගේ කාර්යාලයේ හිඳගෙන සිටියෙමි. ඔහු මා නොතකා සිටියේ සිතාමතාමය. ඔහු එසේ කළේ ඔහුගේ බලය මට අවබෝධ කරවා එම බලය කෙදිනක හෝ ආරෝපණය කර ගැනීමට මට ආශාවක් ඇති කිරීමටය. මට යම් යම් දේ ඉගැන් වූ සමවිටකදීම බලයෙහි වැදගත්කම ඔහු මට සිහිපත් කර දුනි. මෙන්ම මුදලටද ප්‍රබල බලයක් ඇති බව මට අවබෝධ කර දුන් ඔහු එහි රැක ගැනීමට හා වර්ධනය කර ගැනීමට නිවැරදි දැනුමක් තිබිය යුතු බවද කියා දුනි. එම දැනුම නොමැතිනම් සෑම දිනකදීම දිලින්දන් වෙති. ඔහු සෑම විටකම
මහාමයිට පැවසුවේ වැඩිම අවධානය යොමු කළ යුත්තේ ප්‍රධානියා හෝ සුපර්වයිසර්වරයා කෙරෙහි නොව බදු අය කරන්නන් පිළිබඳව බවයි. මන්ද ඉඩ දුනහොත් ඔහු වැඩිපුර බදු අය කරගනී. ඔහුගේ මුල්ම පාඩම වූයේ මුදල් වෙනුවෙන් සේවය කිරීම වෙනුවට මුදල් අප වෙනුවෙන් සේවය කිරීමට සකසා ගැනීමය. ඒ සහ මුලින්ම බලය අත්පත් කර ගැනීමකි. ඔබ මුදලට සේවය කරද්දී බලය පවරන්නේ සේවා යෝජකයාටය. එසේ නොමැතිව මුදල් ඔබ වෙනුවෙන් සේවය කිරීමට සකස් කර ගනිද්දී බලය ඔබ අතට පත්වේ. මුදලෙහි බලය හඳුනාගත් අප මීළඟට මූල්‍යමය ලෙසින් කඩවසම් විය යුතු බව ධනවත් පියාගේ අදහස විය. මන්ද යමක පිටපස සිට අපව තල්ලු කරන්නට සිදු වුවහොත් එම මූල්‍යමය කඩවසම් බව ගිලිහියයි. එහෙන් මුදලෙහි බලය සේම මුදල් පිළිබඳව නීතිය හා එහි ක්‍රියාත්මක විදි අප අවබෝධ කරගත යුතු වේ. එනොතකා සිටියහොත් සිසු අයට අපව පාලනය කිරීමට හැකි වේ. ඔබ කතා කරන දේ දනී නම් සම විටම සටන් කිරීමේ අයිතියක්ද ඔබට හිමිය. එවිට නීතිඥයන් හෝ බදු උපදේශකයන්ට අධික මුදලක් ගෙවීමට සිදු නොවේ. ඔබ නිවැරදියි කියලා දන්නව නම් සටන් කරන්න බය වෙන්න ඕන නැහැ. ධනවත් පියා සම විටම මට කියා දුනි. නමුත් මගේ උගත් පියා සම විටම මා දිරිමත් කළේ ප්‍රකට විශාල හා ගෞරවනීය සමාගමක රැකියාවක් සොයා ගැනීමටය. ඔහු ඒට හේතු වශයෙන් දැක්වුවේ පඩි පෙළක් නැග උසස් තනතුරු වලට යෑමට ඒ පහසුවක් බවය. උගත් පියා දුන් අවවාදය මගේ ධනවත් පියාට පැවසුව විටදී ඔහු කීවේ ඇයි තමන්ගෙන් පඩි පෙළක් තෝරානු ගන්නේ යන්න පමණි. ධනවත් පියා සම විටම දෙඩුවේ තමාගේම සමාගමක් පිළිබඳව උවද ළමා වියේදී මට එහි අර්ථය කුමක්දයි නොවටහුනි. මන්ද යන්න කිසිදා සිදු නොවන තැති ගැන්වෙන සුළු අදහසකි. නමුත් ඒ අසිරු ඉලක්කයක් නොවුවද එම අදහස සිතේ රැඳී තිබියදී කෙදිනක හෝ ඒටු කර ගැනීමට හැකිවීමට හැකිය. ධනවත් පියා තම ව්‍යාපාරයක අදහස් සිතට ඇතුළු නොකළා නම් මා ගමන් කරන්නේ උගත් පියාගේ උපදෙස් ඔස්සේය. මන්ද ධනවත් පියා තමාගේම ව්‍යාපාරයක් යන අදහස් විවිධ අවස්ථාවලදී විවිධාකාරව මසර ඇතුළු කළේය. එහෙයින් වයස අවුරුදු 15 හෝ 16 කාලයේ සිටම මම උගත් පියා අනුමත කළ මගෙහි ගමන් කිරීම නවතා ධනවත් පියාගේ අදහස් ක්‍රියාත්මක කළෙමි. නමුත් එම අවස්ථාවේදී මගේ පාසල් මිතුරන් සියල්ලක්ම ඇදහුවේ උගත් පියා අනුමත කළ අදහසය. එම අදහස මගේ ජීවිතය සහ මුලින්ම වෙනස් කළ බව කිව යුතුය. මගේ ජීවිතයේ දෙවන දශකයේ මැද භාගයේදී ධනවත් පියා තමගේ ව්‍යාපාරයක් ඇරඹීම යනුවෙන් මගේ සිතට ඇතුළු කළ අදහස වඩාත් සංවේදීව දැනෙන්නට විය. ඒ වන විටදී මා මැරයන් කෝප්ස් වෙතින් ඉවත්ව ෂෙරොක්ස් හි සේවය කිරීම ඇරඹුවා පමණි. එම රැකියාවෙන් සෑහෙන වැටුපක් ලැබුවද පඩිපත දකින සෑම විටදීම සිත් වේදනාවට පත්වීමි. ඒට හේතු වූයේ පඩිපතෙහි අඩු කිරීම විශාල ප්‍රමාණයක් වීම හා ඒ සඳහා විශාල මුදලක් වැය වීමය. වැඩිපුර රාජකාරී කළහොත් අඩුවීම් වැඩිවීම්ද මගේ සිත් වේදනාවට හේතු වේ. රැකියාව තුළ මා බොහෝ සාර්ථකත්වයට පත්වෙද්දී ඉහළ නිලධාරීන් මා සමග නිතර පැවසුවේ උසස් වීම හා පඩිපත වැඩිවීම පිළිබඳවය. ඒ සියල්ල චාටුබස්සයයි මට සිතුනේ මගේ ධනවත් පියා නිබදවම කියූ ඔබ කා වෙනුවෙන්ද සේවය කරන්නේ හෝ ඔබ කාවද ඔය පොහොසත් කරන්නේ යන්න සිහිපත් වීමෙනි. 1947 දී ෂෙරොක්සි සේවකයෙකුව සිටියදීම මගේ පළමු සමාගම ඇරඹ වූ අතර ඒ පිළිබඳව සිතන්නටද වීමි. ඒ වෙන විටදී මගේ වත්කම් අංශයේහි යම් යම් දේ තිබූ අතර මගේ ඉලක්කය වූයේ ඒ වර්ධනය කිරීමයි. සෑම මාසිකම් පඩිපතෙන් කැපී යන බදු මුදල් දැකීමෙන් තමාගේම ව්‍යාපාරය යන සිතවිල්ල දැඩි විය. මන්ද වැඩිපුර සේවය කළ විටදී වැඩිපුර බදු ගෙවීමට සිදු වේ. බොහෝ ව්‍යාපාරිකයන් සිතන්නේ තම සේවකයන්ට තමන්ගේම ව්‍යාපාරයක් පිළිබඳව අවවාද කිරීම තම ව්‍යාපාරයට අහිතකර වූවක් බවයි. නමුත් එය එක් එක් පුද්ගලයාට අනුව ඒ වෙනස් වේ යයි මගේ හැඟීමය. මගේ පැත්තෙන් සලකා බැලුවහොත් තමාගේම ව්‍යාපාරයක් ගැන සිතීම හා වත්කම් වැඩි කර ගැනීමට උත්සාහ කිරීමෙන් සිදු වූයේ මා තවදුරටත් යහපත් සේවකයෙකු වීමය. ඒට හේතුව දැන් මා සේවය කරන්නේ අරමුණක් සහිතවය. එහෙයින් හිමිදිරියේම සේවය අරඹන මම සියලු කටයුතු බොහෝ උනන්දුවෙන් කරමි. සියලටම වඩා පුදුම සහගත සිදුවීම වූයේ මගේ එම උනන්දුවට හේතුවන දේපළ සඳහා සිතුවාට වඩා මුදල් ආයෝජනය කිරීමට ඉඩ ලැබුණි. මෙම යුගයේ හවයි දූපත්වල පිබිදීමක් දක්නට ලැබුණි. එහෙයින් එහි යමෙකුට වාසනාව උදා කර ගැනීම අසීරු නොවිය. මන්ද මෙම ආර්ථික පිබිදීම මත මට බොහෝ ෂෙරොක්ස් යන්ත්‍ර අලෙවි කිරීමට හැකි වූ අතර ඒ තුලින් මගේ පඩිපතද වර්ධනය විය. එහෙයින් ප්‍රබෝධයට පත් වූවද මට ඌමනා වූයේ සේවකයෙකු ලෙසින් ජීවත් වීමේ මර උගුලෙන් ගැලවීමටය.
බොහෝ වෙහෙසි සේවය කිරීමෙන් මම 1978 දී දක්ෂතම අලෙවි සේවකයන් 5 දෙනා අතරට වැටුණු අතර එම තරගයෙන් මිදී ස්වාධීන ගමන කියෑමට මට අවශ්‍ය විය. තෙවසරකට අඩු කාලයක් තුලදී දේපළ සමාගමක් ලෙසින් මගේ කුඩා ව්‍යාපාරයට බොහෝ දේ එක් කිරීමට මම සමත් වෙමි. අවසානයේදී ධනවත් පියා කියු ලෙසින්ම එම ව්‍යාපාරයෙන් මට මුදල් ගලා ආයේය. එහින් මට මගේ පර්ජෝ කාර් රථය මිලදී ගැනීමට හැකි වූයේය. मगे शेरुक समागमे ही हितवत अलवी निलदारी सितुपे मा इसे बैकराने मगे कोमिस मुदल भावे नमुद मा कले एम कोमिस मुदल निवेरदिव आयोजने किरी माई मेहदे सिद्धुए मुदल मा विनुवें सेवे किरी माई मा उपेन मुदल देपल सदहा आयोजने किरी में एवा नेवत मुदल इपई मके दुनी मगे वत्काम अंशे ही आयोजने कल सैम डोलर यात्म मट सेवे कले केकर सेवक्यान मेनी मगे धनवत् पियागे अववाद पिलिपदीमेन मा अलवि सेवकयान समग तरंग वेदीमट अमतरव ओन्गेन मिदी मगे तनि गमन केदीम एरबुनी ए सदहा धनवत् पियागेन लद मूलमे अवबोधय बहो वेदगत विय एम अवबोधय नोमतिव मुदल पिलिबंदव सामान्य दनुमहा मूलमे स्वाधीनत्वे लबीमट नोहक मूलमे सामान्य दनुम लबीमट नाम ओबट विविध क्षेत्र हतरक संबंधेन विशेषज्ञ दनुमक् तिबीम अत्यावश्य वे एम श्रेष्ठ हतर पिलिबंदव අදිනේ කරමු අංක 1 ගිනුම් කරණය මූලිමේ සාක්ෂරතාවයේ පිළිබඳව මෙම ග්‍රන්ථයේහි සඳහන් වූවා ඔබට මතක ඇතයි සිතමි. ඒ සම්බන්ධයෙන් ප්‍රබල කුසලතාවයක් තිබීමෙන් ඔබට කදිම මුදල් අධිරාජ්‍යයක් ගොන්නගීමට හැකිය. බොහෝ මුදල් වලට වග කියන්නේ නම් ඔබට වැඩි නිර්වද්‍යතාවයක් තිබීමට අත්‍යවශ්‍ය වේ. මූලිමේ සාක්ෂරතාවට ගිනුම් ප්‍රකාශ ලිවීම හා කියවීමේ හැකියාවද ඇතුළත්ය. එයින් ඔබට යම් ව්‍යාපාරයක දුර්වලතාවයන් හා ශක්තිමත් බව හඳුනා ගැනීමේ හැකියාව ලැබේ. අංක 2 ආයෝජනය කිරීම. මුදල් මගින් මුදල් ඉපීමේ කලාව මෙහිදී වැදගත් වේ. මෙහිදී ඔබට මුදල් ආයෝජනය පිළිබඳව උපායශීලී උපාය මාර්ග හා උපක්‍රම ගැන අවබෝධයක් තිබීම වැදගත් වේ. ආයෝජනයේදී වඩාත් වැදගත් වන්නේ මනසෙහි දකුණු පස හෙවත් නිර්මාණාත්මක පැත්තය. අංක 3 විලඳපොළ අවබෝධ කර ගැනීම. इल्लुम हा सपैम पिलिबंदव विद्याव मेट एतुलत्वे एनाम बिलंदपलक क्रियान्मक वीम सदहा बलपान क्षणिक बियहा हंगीम बर पिलंबवीम मेम शेस्रेट एतुलत्वे एट अमतरव आयोजनेक आर्थिक हंगीम हा मूलिक न्यायन पिलिबंदव अवबोध कर गनीमद मेम शेस्रेट एतुलत्वे वर्तमान बिलंदपलहि तत्वे हंदुना गनीम मेहिदी बोहोम वेदगत्वे बोहो आय सितिन परिदि आयोजने क्रीमे संकल्पय हा बिलंदपल अवबोध कर गनीम वायसे मुहुकुरा नोगी आयट असिरु भवे नमु दरुवान तुल उ सहज हैकियावान वैडिहिटियंट अवबोध नोवीम मेहिदी इस्मतुवे इल्लु महा सपुं पिलिबंदव अवबोध आयोजनेदी वेदगत्वे मंद इल्लुम इहले अद्दी सपीम दुर्वल वू विटदी बिलंदपल ही कलबदकारी स्वरूपयक हा मिल इहले यामक निर्माणय वे मे स्वभावय ओब हंदुना गनीम वटी මෙම ඉල්ලුම සහ සැපයුම අතර සම්බන්ධතාවය කදිම උදාහරණයක් ලෙසින් 1996 නත්තලේදී සිදු වූ ටිකල් මී එල්මෝ බොනික්කන්ගේ ඉල්ලුම ඉහළ යෑම ඉදිරිපත් කළ හැකිය. ඒ බොහෝ දරුවන්ට අවශ්‍ය වූද මිලදී ගැනීමට නොතිබීමෙන් මාපියන් අතර ප්‍රබල කලබලයක් නිර්මාණය විය. එහි ප්‍රතිඵලය වූයේ නත්තලේ තම දරුවන්ට නන් වර්ගයක බොනික්කන් මිලදී ගැනීමය. ඒද වෙළඳපළ හිමතු විය හැකි තත්වයකි. අංක 4 නීතිය समागम हिमिकारुवेकुट बदुक्रम वलीन आरक्षावीम सदहा नीतिय सहन रसक्म वेति एहेन समागम हा बदु नीतिय पिलिबंदव ओबट अवबोधयक् तिबिय युतुमय एम अवबोधय तिबियदी समागम हिमिकारुवेकुट सेवकेकु हो कुडा व्यापारिकेकुट वडा वेगेन धनवत् वीमट हेकिय एम वेनस समान वन्ने एवेदीम हा पियाबीमटय एमेन्म समागम हा बदु नीतिय पिलिबंदव अवबोधयक् तिबीम दिगु कालीन දණේකට හිමිකම් කීමට බොහෝ වැදගත් වේ. අංක 5 බදු ප්‍රතිලාභ. තනි ව්‍යාපාරිකයෙකුට කළ නොහැකි බොහෝ දේ සමාගම්කට කළ හැකි වේ. උදාහරණයක් ලෙසින් බදු ගෙවීමට පෙර වියදම් සඳහා ගෙවීමේ හැකියාව සමාගම් වලට හිමි නොවේ. සාමාන්‍ය සේවකයෙක් උපයන සෑම ශතයකටම බදු අය කිරීමෙන් ඔහුට ජීවත් වීමට සිදුවන්නේ ඒට අනුගත වෙමිනි. නමුත් සමාගමකදී මුදල් උපයා ඒට අවශ්‍ය පරිදි වියදම් දැරීමෙන් පසුව ඉදිරියට බදු ගෙවිය යුතු වේ. मे धनवतुंड प्रबल उपयोगी करगत्ना बदु नीतिये सिदुरकी बहो समागम सेवकयन हा विदायक निलदारेंट विविध पहसुकम सपयान्ने एम बदु प्रतिलाभे तुलिनी अंक 6 नडुवलिन आरक्षावीम
අප ජීවත්වන්නේ නඩුදැමීමට වඩාත් ප්‍රිය වූ සමාජයකය. සම විටම කුමක් හෝ වරදක් සිදු වූ සනින් නඩුවක් දැමීමට සිතන්නේ එයින්ද මුදලක් ඉපෙයිමටයි. සමාගම් ක්‍රමය හා නායකරුවෙකු වීමෙන් බොහෝ ධනවතුන්ට තම ධනෙන් විශාල ප්‍රමාණයක බදු වලින් සංගවාගත හැකිය. ඒට අමතරව සමාගම් හිමි ධනවතෙකු සතුව කිසිවෙක්ම නොමැති අතර සියලු දේ පවතින්නේ සමාගමට අනුයුක්තවය. සියලු දේ පාලනය පිළිබඳව කිසිවක් අයිති නොවේ. දිලිඳු හා මධ්‍යම පාන්තිකයෝ එසේ නොවේති. ඔහු සියලු දේ අයිති කර ගැනීමට උත්සාහ කර සියල්ලටම වදු ගෙවති. කිසිවක් හිමි නොවූ ධනවතුන් බදු වංචා කරතැයි චෝදනා කරති. සමාගම් පවසන්නේ පවත්නාගෙන යාමේදී නඩුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය නීති රීති සමාගම පවත්වාගෙන යාම වැදගත් වේ. සමාගම් පවත්වාගෙන යාමේදී නඩුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය නීති රීති සමාගමේ පවත්වාගෙන යාම වැදගත් වේ. සමාගම් හිමි ධනවතුන් හා සමාගම් හිමි සේවය කරන්නන් අතර වෙනස අවබෝධ කර ගැනීමද වැදගත් වේ. සමාගම් හිමි ධනවතුන් මුදල් ඉපයීම, මුදල් වියදම් කිරීම හා බදු ගෙවීම පිළිවෙලට කරයි. සමාගම් හි සේවය කරන්නෝ මුදල් ඉපයීම, මුදල් බදු ගෙවීම හා මුදල් වියදම් කිරීම යන ආකාර පිළිවෙලට කරයි.